මට විශේෂයෙන්ම අද කියන්න ඕන කාරණේ තමයි අපි 2008 අවුරුද්දට කලින් උතුරයි නැගෙනහිරේ තිබුණ යුද්ධ නිසා නැගෙනහිර පළාතේ සිංහල දෙමළ මුස්ලිම් අපි සියලුම සහෝදර ජනතාව ලොකු පීඩාවකට පත් වෙලා ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නකොට අපි මේ රටේ තිබුණ අවුරුද්දේක යුද්ධ ඉවර කරලා නැගෙනහිර පළාත යුද්ධයෙන් මුදවා ගත්තට පස්සේ අපි නැගෙනහිර පළාතේ ජනතාවට සේවය කරන්න නැගෙනහිර පළාත් සභාව පීඩාවකට 2008 විලාසටේ නැගෙනහිර පළාත් සභාව පිහිටවාගෙන අපි පළවෙනිම මේ ප්‍රදේශයේ සියලු දෙනාගේ ඒකකතාවයේ සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනා ඒකකතාවයේ මත නැගෙනහිර පළාත් සභාවට දෙමළ මහ ඇමතිවරයෙක් පත් කළා. පත් කළා ඉතාම හොඳින් වැඩ කටයුතු කරගෙන ආවා. මෙතනින් අමාත්‍යවරු දෙන්නා විදිහට ඉනෝවිල් සාරාග ඇමතුමා නැගෙනහිර පළාතේ තිබුණු අධ්‍යාපනයේ ගොඩ ගන්න වැඩ කටයුතු කරා. ඒ වගේම මුදුමාලිබ්බේ ඇමතුමා එතුමා සම්පූර්ණ මේ පළාතේ සිංහල දෙමළ මුස්ලිම් කියලා එහෙම ભેදයක් නැතුව වැඩ කරලා මේ නැගෙනහිර පළාත සංවර්ධනය කරන්න අද මේ තියෙන තැනට ගේන්න ඒවකට පැවතිච්ච රජයේ සහයෝගය දීලා වැඩ කටයුතු කරා. ඉතාම හොඳින් වැඩ කටයුතු කරගෙන ආවා කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. හැබැයි පහුගිය ජනාධිපතිවරණයත් එක්ක මේ රටේ බල පෙරළියත් එක්ක මේ රටේ පමණක් පළාත් සභාවවල යම් කිසි බල පෙරළියක් සිද්ධ වුණා. ඉතින් අපේ පළාත් සභාවේ විශේෂයෙන්ම කියන්න ඕන මේ පහුගිය ජනාධිපතිවරණය වෙනකොට ඊට කලින් එකඟතාවයක් තිබුණා මේ පළාතේ සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනාම සහෝදරයෝ වගේ ඉන්න පළාතක් අපි පළවෙනි පළාත් සභාවේ මහා අමාත්‍යවරු දෙමළ මහා අමාත්‍යවරයෙකුට දුන්නා. මෙවරත් පළාත් සභාව පත් කරාම අපි මුස්ලිම් ජාතික මහා අමාත්‍යවරයෙක් පත් කරගත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඒ වෙලාවේ එකඟතාවයක් තිබ්බා අවුරුදු දෙකමාරකට පස්සේ අපි මේක මුස්ලිම් කොංග්‍රසයට ලබා දෙනවා මහා අමාත්‍යවරය. හැබැයි ඉතුරු කිසි එක වෙනසක් වෙන්නේ නැහැ මහා අමාත්‍යවරය විතරයි වෙනස් වෙන්නේ. ඒකට පහුගිය මේ මැතිවරණයෙන් පස්සේ අපි සියලු දෙනා කැඳවල අපේ පක්ෂයේ මහලේකම්වරයා සම්දානි මහලේකම්වරයා දිරි සිසිල් ජයන්තයි මතුමා අපිව කැඳවල ඉතාම පැහැදිලිව දුවා මේ අපි නැවත වතාවක් මෙරණේ පළාත් සභාව පිහිටවන්න අපි පොරොන්දු වෙච්ච පරිදි මුස්ලිම් කොංග්‍රසයට මහා අමාත්‍යවරය ලබා දෙන්න අපේ එක්සත් ජනතා නිදහස් සංගායට අයිති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික කොංග්‍රසය ඒ වගේම විමල් වීරවංශ මතුමාගේ පක්ෂය ජාතික නිදහස් පෙරමුණේ අපි සියලු දෙනාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය මේ සියලු දෙනාගේ සහයෝගය ඉල්ලුවා අපේ අලුත් මහා අමාත්‍යතුමාට අපි මන්ත්‍රීවරු විදිහට සහයෝගය දෙන්න ඕනේ. ඒ අනුව අපි 14 දෙනෙක් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සංධානය අපි 14 දෙනෙක් දිවුරුම් ප්‍රකාශ ලබා දීලා වර්තමාන මහා අමාත්‍යවරය අපි පත් කරගත්තා. හැබැයි වර්තමාන මහා අමාත්‍යවරය පත් කර ගැනීමේදී කිසිඳු අපේ එකඟතාවයක් තිබුණේ නැහැ. මහා අමාත්‍යවරය පත් කර ගැනීම අපේ එකඟතාවයක් තිබුණා. හැබැයි අමාත්‍ය දුර වෙනස් කිරීම පිළිබඳව විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සංධානයේ ඇමතිකම් දෙකක් මේක තුළ තිබුණා. අපේ හිටපු අධ්‍යාපන ඇමතුමා හිටපු මහා මාර්ග ඇමතුමා උන්වහන්සේ ඇමතුමා ඇතුළු මේ දෙන්නා. එතකොට ප්‍රමාද ප්‍රධාන අමාත්‍ය ධුරයත් එක්ක. හැබැයි මේ මහා අමාත්‍යවරයා පත් වීමෙන් අනතුරු මේ අමාත්‍ය ධුර දෙක පත් කිරීමවත් අද වෙනකන් සිද්ධ වෙලා නැහැ. ඉතුරු අමාත්‍ය ධුර පත් වීම පිළිබඳව අද වෙනකන් කිසිම කතිකාවක් ඇති කරගෙන නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ අපි ආවේ මහජන නියුතු විදියට නැගෙනහිර පළාතේ ජනතාවට සේවය කරන්න. අද මහා අමාත්‍යවරයා පත් වෙලත් අවුරුදු මාස දවස් 12ක් ගිහිලා තියෙන වෙලාවේ තවම මේ නැගෙනහිර පළාතේ මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් අමාත්‍යාංශ ක්‍රියා අමාත්‍යාංශ ටික ක්‍රියාකාරී තත්ත්වයට ගේන්න අද අපිට බැරිලා තියෙනවා. මම විශේෂයෙන්ම තරුණ මන්ත්‍රීවරයෙක් ඉදිරියට මෙතන විශේෂයෙන් ප්‍රකාශයක් කරන්න ඕන. මේක මගේ පුජ්‍යලික මතේ මේක මෙතන ඉන්න මේ අපේ ඇමතිවරුන්ගේ මතේ නොවෙන්න පුළුවන්. අද විශේෂයෙන්ම මේ පෞගේ කාලය තුළ සිදුවන දේශපාලන පෙරලියත් එක්ක අද යම් යම් කණ්ඩායම් උත්සාහ කරමින් ඉන්නවා ජාතිවාදී පතුරවන්න. ඒ වගේම එදා LTT සංවිධානයේ දිනා ගන්න බැරි වුණ යුද්ධයෙන් දිනා ගන්න බැරි වෙච්ච දේවල් අද දේශපාලනයෙන් කරගත් මම විශේෂයෙන්ම මේකට එකදලා විරුද්ධ වෙනවා. මොකද අපි මේ රටේ තිබුණ යුද්ධයෙන් සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනාම බැටකෙනවා. අපි සියලු දෙනාගේ ජීවිත විනාශ වුණා. අපි සියලු දෙනාගේ දේපළ විනාශ වුණා. එහෙම විනාශන මේ යුද්ධය ඉවර කරා විශේෂයෙන් මතක් කරන මහින්ද රාජපක්ෂ අධිකාරු ජනාධිපතිතුමා එතුමාගේ නායකත්වය යටතේ අවුරුදු 35ක් තිබුණු කිසිම රාජ්‍ය නායකයෙකුට ඉවර කරන්න බැරි වුණ යුද්ධය ඉවර කරලා අපි සියලු දෙනා නිදහසේ ජීවත් වෙන පුළුවන් රටක් හදලා තියෙනවා. ඒ හදලා දීලා ඇතිකර පළාත් සභාව ඉතාම හොඳින් ගියා පළවෙනි අවුරුදු 4 දෙවෙනි පළාත් සභාව අද පිහිටවලා මේ අරාජක භාවයට පත් වෙලා දින්නේ යම් යම් පුජ්‍යලෝගේ පුජ්‍යලික දේශපාලන උමනාකම් ඉෂ්ට කරගන්න ගිහින් අපි ඒක දකින්න පහුගිය කාලේ ක්‍රියා කරපු ආකාරය හැතුරුන ආකාරය දැක්කම මේ පක්ෂවල දේශපාලන නායක අපිට ඒක අද ඔප්පිලා තියෙනවා. පහුගිය කාලේ දෙමළ ජාතික සංධානයේ මහා අමාත්‍යකම නැත්තම් මේ පළාත් සභාවට සහයෝගය දෙන්නේ නැහැ කිපු දෙමළ ජාතික සංධානයේ අපිට අද ලොකු සැකයක් තියෙනවා. අද ඇමතිකම් දෙකක් කරගෙන පළාත් සභාවේ ඉදිරි වැඩ කරන සහයෝගය දෙන්න එකඟ වෙලා තියෙනවා. අපි දන්නවා අපි ආල අපි බබාලා නෙවෙයි අපි දන්නවා ඉන්දියාව මේක පිටිපස්සේ ඉන්නවා රෝ සංවිධානය මේක පිටිපස්සේ ඉන්නවා අපි මේවා බය නැතුව අපි මාධ්‍යයට කියන්න ඕනේ. හැබැයි අද එයාලා උත්සාහ කරනවා මේක ඇතුළේ නැයිලා මේක අරාජික කරලා නැවත වතාවක් මේකට අරාජික කරන්න. විශේෂයෙන්ම මුස්ලිම් අපේ සහෝදර ජනතාව එක අපි සමගියෙන් හිටියා මේ නැගෙනහිර පළාතේ. හැබැයි අද යම් මුස්ලිම් නායකයෝ දේශපාලන නායකයෝ උත්සාහ කරනවා වෙනම කොට්ටාස ඇති කරගන්න
ඒවාගේ වෙනම දේශපාලන අර්බුදයන් නිර්මාණය කරලා වෙනම ගමනක් යන උත්සාහ කරමින් ඉන්නවා මම විශේෂයෙන්ම තරුණයෙක් ඉදිරිය ආයෝජනයක් කරනවා උඩ විශේෂයෙන්ම මම මේක අපේ පක්ෂේ අධිකරණ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂේ මාලේකන්ට සම්දාන මාලේකම්තුමාට අපි ඉල්ලීමක් කරමු අපි ඔවුන්ගේ ඉල්ලීමට ඉස්සරවද අපි එදා මේ වර්තමාන මහමැතිවරයා පත් කරගන්න දිනුරු ප්‍රකාශ ලබා දීලා තියෙනවා හැබැයි මම විශේෂයෙන්ම තරුණයෙක් ඉදිරිය කියන්න ඕන එදා මේ රටේ තරුණ තරුණ 26000 ජීවිත පූජා කරලා ආරක්ෂා කරගත් මාතෘභූමිය දෙකට වෙන්න ගිය එක රටක් බවට පත් කරගත් මාතෘභූමිය අද යම් පිරිසක් උත්සාහ කරනවා නැවතවතාවත් දෙකට කරන් ඒ වගේම 18000 කටපය අහිමි කරගත් තරුණ තරුණියෝ මේ මාතෘභූමිය ආරක්ෂා කරලා දීලා සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනාටම සහෝදරයෝ වගේ ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න හැබැයි මම තරුණයෙක් ඉදිරියේ හිතන දේ තමයි එදා ඒ සියලු දෙනා කරපු කැපකිරීම ඒ සියලු දෙනාගේ ජීවිත අහිමි දේපල විනාශ කරලා ආරක්ෂා කරගත් රට එක රටක සහෝදරයෝ වගේ ජීවත් වෙන්න හදලා දුන්නේ රට තුල නැවත වතාවක් බෙදුම්වාදී ඇති කරනවනම් නැවත වතාවක් දෙකට කරන්න හදනවනම් තරුණයෙක් ඉදිරිය මම මේකට විරුද්ධයි විශේෂයෙන්ම එහෙම කරන්න කවුරු හරි උත්සාහ කරනවනම් ඒ රණවිරුවන්ට කරන අපහාසයක් ඒ අපහාසයක් කරන පලස්සභාවක සමාජිකයෙක් කියලා ඉන්න මම සූදානම් නැහැ එහෙම උනොත් ඒක ලබා ගන්න යම් කිසි දේශපාලන කණ්ඩායමක් උත්සාහ කරනවනම් අපේ මිනිහ උඩින් ගිහිල්ලා තමයි ඒක ඇඩ්ජස්ට් කරගන්න සිද්ධ වෙන්නේ ඒකෙන්ද මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ මේ නායකයෝ අපේ නැගෙන පලස්සභාවේ ඉන්න අපි මන්ත්‍රීවරු විදියට මම නවක මන්ත්‍රීවරයෙක් විදියට පලස්සභාවට ගිහින් මේ පලස්සභාවේ ඉන්නේ ජේෂ්ඨ නායකයෙක්ිනො මම මෙයාගේ ඉල්ලීමක් කරනවා නැගෙනහිර පළාතේ ජනතාවට සේවය කරන්න නම් ඔබ දේශපාලන පිරිසලා මේ බලය ලබා ගත්තී ඒ සේවය කරන්න අවස්ථාව දැන් ඔබ උදා කරගන්න ඕනේ ඒකද අපි මේ පුජ්‍යලිකෝ අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇමතික අපි එකඟතාවයක් තිබ්බ අපි ඉල්ලන්නේ මේ එකඟතාවයට අනුව වැඩ කරන්න අපි ඉල්ලීමක් කරන්නේ අපි විපක්ෂේ ඉඳලා හරිය මොන පක්ෂේ ඉඳලා හරිය අපි මහ ජනතාවට සේවය කරන්න සූදානම් හැබැයි අපිට අද පළස්සභාව අරාජික වෙලා අද පඩි ගෙවා ගන්න බෑ අද ස්ථාන මේ අද රජයේ සේවක අසරණ වෙලා අද පාසල් ටික අක්‍රිය වෙලා අද පාරක් හැදෙන්නේ නැහැ අද වතුර ටික දෙන්න විදිහක් නැහැ කාර්යාල අකර්මණ වෙලා මේ සියල්ලට අද සිද්ධ වෙලා තියෙන 2006 හා නැගෙනහිර පළස්සභාව තිබුණු තත්ත්වයට අද පත් වෙලා තියෙනවා ඒකෙන්ද මම ඉල්ලීමක් කරනවා නැගෙනහිර පළාතේ අපි සියලු ජාතීන් සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු ජාතීන්ට සේවය කරන්න නැවත වතාව මේ පළස්සභාවේ මහමැතිවරයා පත් කරලා තියෙනවා අපි එකඟතාවයේ මම මේක ඉතාලම වගකීමෙන් කියන්නේ මේ අපි බලන්නේ තව පැය 72යි මම දන්නේ අනිත් අය తీරේ මම මගේ දිරුම් ප්‍රකාශ ඉල්ලාස් කරගන්න මම මේ නැගෙනහිර පළාත් මම මහාචාර්යව පත් කරන්න දුන්නේ දිරුම් ප්‍රකාශය මම පක්ෂේ නායකතුමාට ගරු සභාපතිතුමාට අධිකාර ජනාධිපතිතුමාට ගරු කිරීමක් විදියට ඒ වගේ අපේ පක්ෂේ මහලේකම්වරයාට සම්දානි මහලේකම්වරයාගේ ඉල්ලීමට ගරු කිරීමට අපි දුන්නේ දිරුම් ප්‍රකාශය මම ඉල්ලාස් කරගන්න ඒ මුලොත් මේ නැගෙනහිර පළාත් සභාව අපි ඉදිරියට සාර්ථකව අරගෙන යන්න බැයි නම් මේ ඇමතිවරු ටික නැවතවරක් පත් කරලා මිනිසුන්ට සේවය කරන්න බැයි නම් ඒ පළස්සභාවක සමාජික කියලා ඉදීම මම ඉතින් මහත් ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන මේක නෙවෙයි නිකන් අපි පළස්සභාවෙන් හම්බෙන වැටපෑරගෙන නිකන් පළස්සභාවට ගිහිල්ලා ආපහු ගෙදර එන්න නෙවෙයි මේ නැගෙනහිර පළාත සංවර්ධනය කරලා තියනවාද ඉතාල ගොඩාක් දුරට අරගෙන යනවා මේක තව ඉස්සරහට අරන් ගිහිල්ලා නැගෙනහිර පළාතේ අධ්‍යාපනය හැදෙන්න ඕන අද ඒක ඉතාම ඉහළ තත්ත්වයකට ගෙනලා තියෙනවා තාදුරටත් මේක වර්ධනය කරගන්න ඕන පාරවල් ටික හැදෙන්න ඕන ඇලවල් ටික හැදෙන්න ඕන පාසල් ටික හැදෙන්න ඕන මේවා ගණන් නම් පළස්සභාව සක්‍රිය තියෙන්න ඕන ඒක නිසා අපි බලාපොරොත්තු වෙන ඉදිරි පැය 72 ඇතුළත අපි ඇමතිවරු කෝවාගේ මේ පළස්සභාව නැවත සක්‍රිය තත්ත්වයට ගේන්න බැයි නම් අපි දැඩි තීරණයක් අරගෙන ඉදිරි දින දේශපාලනය ගැන අපි නැවත වතාවක් අපේ මාධ්‍ය සහෝදරයන්ට අපි දැනුවත් කරනවා අනිවාර්යයෙන්ම අපි සියලු දෙනාගේ ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ මේ අපේ පළස්සභාවේ ජේෂ්ඨ නායකයෝ ඇමතිවරුන්ගේ ඒ වගේම කණ්ඩායම් නායකයෝ පක්ෂ නායකයෝගේ ඔබ සියලු දෙනා එකගෙන